තෙරුවන් සරණයි ආයුබෝවන් දුවේ පුතේ දහම් පාසල් කෙටි සටහන් 8 ශ්‍රේණියේ 7 වෙනි පාඩම අපි මීට කලින් මේ පන්තියට අදාළ ගොඩක් පාඩම් සාකච්ඡාවන් කරලා තියෙනවා පවත්වලා තියෙනවා කෙටි සටහන් 6ක්ම සාකච්ඡා කරලා තියෙනවා ඉතින් ඒ පාඩම් ඔබ බැලුවේ නැත්නම් පිරිවෙන දහම් පාසල් කියන අපේ YouTube නාලිකාව ඔස්සේ අධ්‍යයනය කරන්නත් පුළුවන් දුවදරුවන්ට මේ දහම් අධ්‍යාපනික වැඩසටහන් නැරඹීමට අවස්ථාව ලබා දෙන්නට පුළුවන් නම් ඔබට ඔබේ දරුවන්ට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඉතින් පිරිවෙන දහම් පාසල කියන අපේ YouTube නාලිකාව ඔස්සේ තමයි මේ සාකච්ඡාවන් හැම එකක්ම ඔබට ඉදිරිපත් කරන්නේ. පිරිවෙන දහම් පාසල කියන අපේ YouTube නාලිකාවට මෙන්න මේ විදිහට YouTube එකට ගිහිල්ලා පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කරලා ඒකේ එනවා නම් කිහිපයක් අපිට දකින්නට පුළුවන් මෙන්න මේ විදිහට හෝම් වීඩියෝස් ප්ලේලිස්ට් ඔය විදිහට එනවා මේ වගේ ලාංඡනයකුත් තියෙනවා ඒ ලාංඡනය යටතේ බලන්න ඊට පස්සේ මෙන්න මේ වීඩියෝස් කියන එක ක්ලික් කරන්න වීඩියෝස් කියන එක ක්ලික් කරාම මේ අපි එකතු කරලා තියෙන සියලුම පාඩම් ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් දහම් පාසල් පාසල් ඒ වගේම ධර්මාචාර්ය දහම් පාසල් අවසානයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ඒ වගේම පාඩම් සාකච්ඡා කෙටි සටහන් ඒ වගේම සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පිළිතුරු සාකච්ඡා ඒ විදිහේ ගොඩක් දහම් අධ්‍යාපනික සේවාවන් මේ නාලිකාවෙන් ඔබට ලබා ගන්නට පුළුවන් හොඳයි අපි බලමු පාඩමේ තියෙන තොරතුරු අපි කතා කරන්නේ යහපත් පෞරුෂ ලක්ෂණ හතරක් මොකක්ද මේ පෞරුෂය කියලා කියන්නේ කායිකව සහ මානසිකව ශක්තිමත්ව සමාජයේ ක්‍රියා කරන්නට පුළුවන් නම් අන්න ඒකට තමයි පෞරුසත්වය කියලා කියන්නේ. කායිකවත් මානසිකවත් පුද්ගලයෙක්ට පුළුවන් නම් සමාජය තුළ ශක්තිමත් කෙනෙක් විදිහට ක්‍රියා කරන්න අන්න ඒ පුද්ගලයාට කියනවා පෞරුසයකින් යුක්ත කෙනෙක් කියලා. පෞරුසය කියලා කියන්නේ ඇඟපත ලොකු වෙලා එහෙම තියෙනවට නෙවෙයි. කායිකව සහ මානසිකව ගැටලු ප්‍රශ්න හමුවේදී අභියෝග හමුවේදී ශක්තිමත්ව මූණ දෙන්නට පුළුවන් නම් අන්න එතන තමයි පෞරුසත්වය කියලා කියන්නේ. ඒ විදිහේ පෞරුසත්වය ඇති කරගන්න හේතු වෙන කරුණු හතරක් මේ පාඩමේදී කතා කරනවා. ඒ කතා කරන්නේ කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේ ඇතුළත් කරුණු හතරක් ඇසුරින්. කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේ ඒ විදිහේ කරුණු 15ක් ඇතුළත් වෙනවා. කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේ මෙත් වැඩීම සම්බන්ධව සඳහන් වුණාට කරණීය මත්ත කුසලේන කියලා පටන් අරගෙන අත්ත කුසල පුද්ගලයා එහෙම නැත්නම් හැකියාවකින් පෞරුසත්වයකින් යුක්ත පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු පෞරුෂයේ ගොඩනගා ගැනීමට අනුගමනය කළ හැකි ලක්ෂණ 15ක් මුලින්ම ඉදිරිපත් කරලා තියෙනවා මිනිසාගේ චරිතය ගොඩනගා ගැනීම සඳහා කරණීය මෙත්ත සූත්‍රය ඉදිරිපත් කර ඇති ගුණධර්ම ගණන 15ක් තියෙනවා ඊට පස්සේ තමයි මෙත් වැඩීම සම්බන්ධයෙන් සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. එහි ගුණධර්ම හතරක්. ඔන්න අප්පකිච්ච කියන ගුණය. සල්ලහුක බුද්ධි සැහැල්ලු දිවි පැවතුම් ඇති බව. සන්තින්ද්‍රිය නිපක. නිපකෝ එහෙම නැත්නම් නිපක කියන ගුණය. අප්පකිච්ච ගුණය සල්ලහුක බුද්ධි සන්තින්ද්‍රිය නිපක කියන ගුණයන් හතර තමයි පෞරුෂයේ වර්ධනය කර ගැනීමට වැදගත් වෙන ගුණධර්ම හතර. හරි. අපි පළවෙනියට බලමු අප්පකිච්ච. අල්පකෘත්‍යතාවේ අප්පකිච්ච යනුවෙන් හැඳින්වෙන්නේ. මොකක්ද දුවේ පුතේ අප්පකිච්ච කියන්නේ? අප්පකිච්ච. අප්ප කියලා කියන්නේ අල්පයක් කියන එක. කිච්ච කරන. ඒ කියන්නේ කරන්න තියෙන වැඩ ටික ඔක්කොම තියෙද්දි ටිකක් කරලා නතර කරනවා කියන එක නෙවෙයි. වැඩි වැඩ නැති බවයි. අදාළ ප්‍රමාණයට වැඩ කරනවා හැබැයි අනවශ්‍ය වැඩ දාගන්නේ නැහැ කියන එක වැඩි වැඩ නැති බවයි වැඩ අඩු බවයි අල්පකෘත්‍යතාවයයිද කිව හැකිය අප්පකිච්ච කියලා කියන්නේ අල්පකෘත්‍යතාවයේ තමාට අදාළ වැඩ කොටස් කරනවා අනවශ්‍ය වැඩ අනිත් අයගේ වැඩ ඒ හැම දෙයක්ම දාගෙන තමන්ගේ ජීවිතේ පීඩාජනක ජීවිතයක් කරගන්නේ නැහැ කියන එක තමයි අප්පකිච්ච ගුණයෙන් කියවෙන්නේ අපට වැඩි වැඩ වැඩි වෙන්නේ කොහොමද අනුන් විසින් වැඩියෙන් වැඩ පවරන්න පුළුවන්. ඔයාට මේ දේවල් කරන්න පුළුවන් ඒ නිසා මේ දේජ් කරන්න කියලා අපිට එහෙම කියන්න පුළුවන්. ඒ වුණත්
අපිට පුළුවන් ප්‍රමාණයට තමයි අපි බාර ගන්නට ඕනේ. එහෙම කියලා අපි කරන්නටම ඕන දෙයක් තියෙනවා නම් අපිට කරන්නටම සිදු වෙන දෙයක් තියෙනවා නම් ඒක මඟ හැරලා ඉන්නට බෑ. අප විසින්ම කැමැත්තෙන් වැඩියෙන් වැඩ පවරා ගැනීම තමයි ගොඩක් ලොකු වරද බවට පත් වෙන්නේ. තියෙන තියෙන හැමදේම බාර ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අපි කරදරයට පත් වෙනවා. අපිට නිදහසක් නැහැ. විවේකයක් නැහැ. අපි ලෙඩ වෙනවා. ප්‍රමාණී ඉක්මවා වැඩියෙන් වැඩ කරනකොට ඔන්න මෙන්න මේ දේවල් සිද්ධ වෙනවා දුවේ පුතේ. කායිකව හා මානසිකව දුර්වල තත්ත්වයට පත් වෙනවා. අපිට කායිකව සහ මානසිකව විවේකයක් අවශ්‍යයි. ඒ වගේම කායිකව සහ මානසිකව අපිට දරා ගන්නට පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය ඉක්මවලා ගියොත් අපි දුර්වල කෙනෙක් වෙනවා. කායිකවත් මානසිකවත්. ඒ වගේම අධික වෙහෙසක් ඇති වෙන්න පුළුවන්. අධික වෙහෙසක් ඇති වෙනවා වැඩ වැඩි වුණාම. රෝගාබාධයන්ට ගොදුරු වීමට සිදු වෙනවා. එක එක විදිහේ රෝගාබාධ. හිසේ කැක්කුම, ඒ වගේම ඇඟපතේ අමාරුව, ඒ වගේම හිත විසිරීම, ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. කාලයේ නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම. ඒ දේත් කරන්නට ඕන, මේ දේත් කරන්නට ඕන, ඒ හැම දෙයක්ම එකතු වුණාම කාලේ හරියට කළමනාකරණය කරගෙන වැඩ කරන්න බැරි වෙනවා. කරන වැඩවල ගුණාත්මක අකය අඩු වෙනවා. කරන වැඩක අපි විවේකීව ප්‍රමාණාත්මකව කාලය යොදාගෙන කළොත් තමයි හොඳ වැඩක් අපිට නිමා කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි බාගෙට සමහර වෙලාවට වැඩ අවසන් කරනවා. එතකොට ඒ අපි කරපු වැඩවල ගුණාත්මක භාවයක් සම්පූර්ණත්වයක් නැති වෙනවනේ. සාර්ථකත්වය නැති වෙලා යනවා. අසාර්ථක වෙනවා. කරන වැඩත් අසාර්ථකයි. අසාර්ථක පුද්ගලයෙක් වෙන්න පුළුවන් දුවේ පුතේ. අල්ප කෘත්‍යතාවයෙන් තොරව වැඩ කළොත්, වැඩ වැඩි කරගත්තොත්, වැඩකින් උපරිම ලෙස ප්‍රතිඵල ලැබීමට නම් මොකද කරන්නට ඕන? තම ශක්තිය හඳුනාගෙන ඒ ශක්තියට ප්‍රමාණවත් වෙන විදිහට වැඩ පවරා ගන්නට ඕන, වැඩ කරන්නට ඕන. හොඳයි, ඊළඟට හත්වෙනි අංකය බලමු. හත්වෙනි අංකය තම ශක්තිය දැන හෝ නොදැන ඒට වැඩි වූ වැඩ ප්‍රමාණයක් පවරා ගන්නේ. ඔන්න ඊළඟට කියනවා තමන්ගේ ශක්තියට වැඩියෙන් වැඩ ගොඩක් පවරා ගන්න මෙන්න මේ හේතු නිසා. තමන් ගැන අධිතක් සේරුවක් මට මේ ඔක්කොම කරන්න පුළුවන් කියලා හිතාගෙන වැඩ බාර ගන්නවා. ඒකට කියනවා අධිතක් සේරුව කියලා. ලැබෙන ලාභය කෙරෙහි ඇති ලෝලත්වය නිසා සමහර විට වැඩ වැඩි කරගන්න පුළුවන්. ලැබෙන ලාභ ප්‍රයෝජන නිසා වැඩ වැඩි කරගන්න පුළුවන්. අධිතක් සේරුව නිසාත් වැඩ වැඩි කරගන්න පුළුවන්. අටවෙනි අංකයේ වැඩි වැඩ කිරීමට යෑම නිසා අසාර්ථක පුද්ගලයෙකු වීමට මාර්ගය පෑදෙනවා. අසාර්ථක පුද්ගලයෙක් විදිහට තමයි මුළු සමාජයම දකින්නේ. ඊට පස්සේ සාර්ථක ලෙස නිම කිරීමට හැකි වැඩ කොටසක් පමණක් බාරගෙන ඉටුකර තෘප්තිමත් වීම තුළින් සුව පහසුව සැලසෙනවා. විවේකයේ භුක්ති විඳින්න පුළුවන්. තෘප්තිමත් සතුටුමත් ජීවිතයක් ගත කරන්නට පුළුවන්. හරි, ඊළඟට ඊළඟ පෞරුෂ ලක්ෂණය. එහෙනම් ප්‍රමාණාත්මක විදිහට වැඩ කරලා ඒ පෞරුෂය එකතු කරගත්තම අපේ ජීවිතයට හරිම වැදගත්. සල්ලහුක වුත්ති, සැහැල්ලු දිවි පැවතුම් ඇති බව. සල්ලහුක වුත්ති යනුවෙන් කියවෙන්නේ සැහැල්ලු පැවතුම් ඇති බවයි. සැහැල්ලු පැවතුම්, සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට පුළුවන් ස්වභාවය, සැහැල්ලු ගතිය. ඇතැම් අය අවශ්‍යතාවන්ට වැඩියෙන් පරිභෝග කරන භාණ්ඩ තියෙනවා. ඔන්න සැහැල්ලු පැවැත්ම නැති වෙන්න හේතු. ඇඳුම් පැළඳුම් ගොඩක්. ඇඳුම් ගොඩක්, පළඳනා ගොඩක්, ආභරණ වර්ග, ගෙදර බඩු භාණ්ඩ, විවිධ උපකරණ, මෙවලම්, මේවා ප්‍රමාණයට වඩා පාවිච්චි කරන්න ගත්තම අපේ සැහැල්ලුකම නැති වෙනවා. අපි හිතමු ගෙදර බඩු භාණ්ඩ කියලා. ගෙදරට ප්‍රමාණවත් වෙන විදිහට පමණක් භාණ්ඩ පරිහරණය කරන්නේ නැතිව තියෙන දේවල් ඔක්කොම අරගෙන ඇවිල්ලා ගේ ඇතුලේ පුරවගෙන එහෙම කළාට පස්සේ ඒවා හැමදාම පිරිසිදු කරන්නට ඕන, ඒවා නඩත්තු කරන්නට ඕන. එතකොට අපිට තියෙන විවේකය ඒ හැම දෙයක්ම නැති වෙලා යනවා. එහෙමනම් අපි අනිවාර්යෙන්ම පරිභෝග කරන භාණ්ඩ ප්‍රමාණවත් විදිහට, ප්‍රමාණාත්මක විදිහට, අපේ අවශ්‍යතාවයට සරිලන ගැළපෙන විදිහට පාවිච්චි කරන්නට ඕන. බහුභාණ්ඩිකත්වයේ බහුභාණ්ඩ, ගොඩක් භාණ්ඩ පාවිච්චි කළාම මොකද වෙන්නේ? තව තවත් භාණ්ඩ රැස් කිරීමේ යෙදෙනවා. බහුභාණ්ඩික අයගේ ස්වභාවය තමයි තව තව භාණ්ඩ එකතු කරගන්න යොමු වෙනවා. වැඩි වැඩියෙන්
මුදල් අවශ්‍ය වෙනවා. තමන්ට ප්‍රමාණයට වඩා බොහෝ දේවල් භාණ්ඩ ලබා ගන්න ඇඳුම් පැළඳුම් ආහාර පාන වෙන්නත් පුළුවන්. ඒ විදිහට ගොඩක් දේවල් ලබා ගන්න ගියාම මුදල් වැඩියෙන් හොයන්න වෙනවා. අධිකසේ මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ගොඩක් සල්ලි හොයන්න නම් වැඩියෙන් මුදල් හොයන්න නම් ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඊළඟට අප්පකිච්ච කියන තාවයෙන් දුරු වෙන්න වෙනවා. එතකොට බහු කිච්ච බොහෝ දේවල් කරන කෙනෙක් වෙන්න වෙනවා. ලබාගත් දේ රැක ගැනීමට අපහසුයි. අපිට රැක ගන්න තියෙන්නේ මොනවා හරි භාණ්ඩ දෙකක් නම් අපිට ඒක රැක ගන්න පුළුවන්. ඊට වඩා අපිට ප්‍රමාණවත් වෙනවට වඩා වැඩියෙන් භාණ්ඩ ආදී තිබුණොත් එහෙම ඒවා රැක ගන්නත් අපහසුයි. ඒ විදිහට බහුභාණ්ඩිකත්වයේ අනිසි ප්‍රතිඵල අපිට ලබා ගන්න වෙනවා. ආසාව නිසා රැස් කරගත් අතිරේක දෑ නිසි පරිදි සොයා නොබැලුවොත් මොකද වෙන්නේ? ඉක්මනින් විනාශ වෙනවා. ආසාව නිසා අපි එකතු කරගෙන ගෙදර ගෙනල්ලා තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඕනෑම දෙයක් නිතර පරිහරණය කරන්නේ නැති වෙනකොට, පාවිච්චි කරන්නේ නැති වෙනකොට, මලකඩ කාලා හෝ විනාශ වෙලා දිරාපත් වෙලා, එහෙම නැත්නම් සත්තු විනාශ කරලා දාන්න පුළුවන්. භාණ්ඩ විනාශ වී පුද්ගලයාගේ පරිහානිය සිදුවන ආකාර, අපතේ යෑම, අතපසු වීම, නිසි රැකවරණේ නොලැබීම කියන කරුණු නිසා අපතේ යන්න පුළුවන්, අතපසු වෙන්න පුළුවන්. ඒ වගේම නිසි රැකවරණයක් නොලැබීම නිසා භාණ්ඩ ආදී විනාශ වෙන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට පරිභෝජනයේ යෙදෙන කෙනා සුවපහසු ලබා ගන්නවා, අධික වෙහෙසටපත් වෙන්නේ නැහැ, තෘප්තිමත් ජීවිතයක් ගත කරන කෙනෙක් වෙනවා. ඊළඟට 16 වෙනි අංකයේ චාම්බව බුදුදහමේ අගය කරන්නේ එමගින් පුද්ගලයාගේ ජීවිතයට මෙන්න මේ වාසි ලැබෙන නිසා, සුවපහසුව සැලසෙන නිසා, සන්තුෂ්ටිය එහෙම නැත්නම් සතුට ඇති වෙන නිසා, තෘප්තිය සතුට ලැබෙන නිසා පමණක් නොවේ. දුකට හේතු වන තණ්හාව නිසා, ඔන්න දුකට හේතු වෙන තණ්හාව වැඩි දේවල් කෙරෙහි ආසාව ඇති කරගන්න එක දුකට හේතු වෙන නිසා බුදුරජාණන් වහන්සේ චාම්බව අගය කරලා තියෙනවා. චාම්බව හෙවත් සැහැල්ලු පැවැත්ම තණ්හාව තුනී කිරීම සඳහා අනුගමනය කළ හැකි ප්‍රතිපත්තියක් වෙනවා. තණ්හාව තුනී කරගන්න, තණ්හාව දුරු කරගන්න අල්පක්‍ෘත්‍යතාවය කියන එක සැහැල්ලු දිවි පැවතුම් ඇති බව ගොඩක් වැදගත්. සතුට හෝ තෘප්තිය භාණ්ඩවල තිබෙන්නක් නොවේ, පරිහරණය කරන පුද්ගලයාගේ සිතේ ඇතිවෙන දෙයක්. පරිහරණය කරන භාණ්ඩවල නෙමෙයි දුවේ පුතේ සතුට තියෙන්නේ. සතුට තියෙන්නේ පුංචි දෙයක් හරි විදිහට පාවිච්චි කරනවා නම් අන්න එතන තමයි සතුට කියන දේ තියෙන්නේ. හරි, ඊළඟට සන්තිඉන්ද්‍රිය. සන්තිඉන්ද්‍රිය කියන එකෙන් අදහස් කරන්නේ ඉන්ද්‍රිය සංවර කර ගැනීම. අවශ්‍ය තැනදී අපිට ඉන්ද්‍රියන් සංවර කරගන්නට වෙනවා. ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් අපිට හැම තැනකදීම ඕන ඕන විදිහට පාවිච්චි කරන්න බෑ. ඇස කන නාසය දිව ශරීරය ආදී ඉන්ද්‍රියන් පංචේන්ද්‍රියන් හා ගෝචර වන අරමුණු. ඇස අපිට ඕන ඕන රූප හැම වෙලාවකම හැම තැනකදීම බලන්න බෑ. කන ඒත් එහෙමයි. නාසය දිව ශරීරය. ඒ වගේම අපේ කය වචනේ දෙක, කය සහ වචනේ දෙක, බොරු කේලම් හිස් වචන පරුස වචන මේ දේවල් හැම තැනකදීම කියලා ඒ විදිහේ වැරදි කරන්න බෑ. කයින් ඕන ඕන විදිහට ඇස ආදී පාවිච්චි කරලා කයින් වැරදි කරන්න බෑ. අනිත් අයට හිරිහැර වෙන විදිහට කටයුතු කරන්න බෑ. එහෙනම් ඉන්ද්‍රිය දමනය කියන එක පෞරුෂයක් තියෙන කෙනෙක්ට අදාළ තැනදී විතරක් අදාළ දේවල් කරන්න පුළුවන් ඉන්ද්‍රියන් තියෙන කෙනෙක් කියන්නේත් හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක්. ඉන්ද්‍රිය මිනිසා ලෝකය ගැන කරුණු දැනගන්නේ මොනවාකින්ද? ඉන්ද්‍රිය මගින්. ඇස කන නාසය දිව ශරීරය කියන මේවා බාහිර අරමුණුත් එක්ක ස්පර්ශ වෙලා තමයි දුවේ පුතේ අපි ලෝකය ගැන දැනගන්නේ. ඉන්ද්‍රිය මගින් අරමුණු ලබා ගන්නා විට මිනිසාට විඳනයක් ඇති වෙනවා. විඳීම් ඇති වෙනවා. මොනවද? ඒ ඉන්ද්‍රියන් මගින් ලබා ගන්න අරමුණු වලින් මෙන්න මේ කියන සැපසහගත හෙවත් සුඛ සහගත වේදනා විඳීම් ලබා ගන්නවා. දුක් සහගත වේදනා, දුක්ඛ වේදනා ලබා ගන්නවා. මධ්‍යස්ථ වේදනා, දුකක් නැති සතුටකුත් නැති සමහර විඳීම් තියෙනවා. දුක් අදුක්කම සුඛ වේදනා, එහෙම නැත්නම් උපේක්ෂා වේදනා කියලාත් කියනවා. එහෙනම් විඳීමේ ආකාර තුනයි, සුඛ දුක්ඛ අදුක්කම සුඛ. බාහිරෙන් ගන්න ඉන්ද්‍රියන් මගින් ගන්න අරමුණු වලින් අපි යම් විඳීමක් විඳිනවා. ඒ විඳීම ආකාර තුන. ඉන්ද්‍රිය සංවරය නම් අවබෝධයෙන් යුතුව ඉන්ද්‍රිය පාලනය කර ගැනීම. අන්න සන්තිඉන්ද්‍රිය කියන්නේ එහෙනම් මොකක්ද? අවබෝධයෙන් යුතුව ඉන්ද්‍රිය පාලනය කරගන්න එක. පොය දවසේ අටසිල් සමාදන් වීමෙන් තරමක් දුරට ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන්
කොහොමද නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකී මල්ගඳ විලුන් දැරීම් සරසීම් අත අන්න ඒ දේවල් අතහරිනවා නැච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මන්දන විභූෂණ අට්ඨහනා වේරමණී සික්ඛාපදං සමාදියාම කියලා සමාදන් වෙනවනේ අන්න එහෙනම් නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකුම් ආදීන් දුර වෙන නිසා පොය දවසේ අටසිල් සමාදන් වුණාම අපි ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා බෞද්ධයාට ඉන්ද්‍රිය සංවරය පුහුණු වීමට ඉතා හොඳ අවස්ථාවක් තමයි පොහොය දිනේ අටසිල් සමාදන් වෙන එක හරි ඊළඟට නිපක කියන ගුණය නිපක කියලා කියන්නේ නුවණැතිකම ඥානවන්තකම නුවණින් යුතුව ක්‍රියා කළ යුතු වන්නේ ඔන්න ස්ථානෝචිත ප්‍රඥාව ඒ වගේම විචක්ෂණ බුද්ධිය ඔය විදිහට කියනවා දැනට සුදුසු නුවණ ඒවා ඇති වෙනවා නිපක කියන ගුණයෙන් යුක්ත වුනාම සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා පරිභෝජනයේහි තෘප්තියක් ලැබීම සඳහා නුවණින් යුතුව ක්‍රියා කිරීම වැදගත් සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන්න ඥානවන්ත කෙනෙක් බවට පත් වෙන්නට වෙනවා ඒ වගේම පරිභෝජනයේහි තෘප්තියක් ලබන්න තමන් පරිහරණය කරන දේවල් වලින් සතුටක් ලබා ගන්නට නම් අනිවාර්යයෙන්ම නුවණ තියෙන කෙනෙක් වෙන්නට වෙනවා කය වචනේ සංවර කරගෙන ක්‍රියා කිරීම නිසා ක්‍රියාකාරී වීම සීල්වත්කම කියලා කියනවා කාය වාචානං සමෝදානං සීලං කයයි වචනයයි සංවර කරගන්න එක සීල්වත්කම කියලා කියනවා කය වචනේ සංවර කර ගැනීමට මොකද කරන්නට ඕන කළ යුතු දේ නොකළ යුතු දේ දැනගෙන කටයුතු කළ යුතුයි කිව යුතු නොකිය යුතු දේ වෙන් වෙන්ව හඳුනාගෙන ක්‍රියා කළ යුතුයි ඒ වගේම යහපත් අයහපත් හොඳ නරක වෙනස් කොට හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නට ඕන මේ ඔක්කොම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඥානවන්ත කෙනාට කය වචනේ සංවර කරගෙන ක්‍රියා කරන්නට ඕන කොහොමද ඒ වගේම හොඳ දේවල් මොනවද නරක දේවල් මොනවද කළ යුතු දේවල් මොනවද නොකළ යුතු දේවල් මොනවද අපි මේ දේවල් හැම එකක්ම ඉගෙන ගන්නේ තේරුම් ගන්නේ ඥානවන්තකම පරිභෝජනයේදී පරිභෝජනය කළ යුතු දේවල් මොනවද ඒ වගේම පරිභෝජනය නොකළ යුතු දේවල් මොනවද පරිභෝජනය කළ යුත්තේ කුමන අරමුණු ඉටු කර ගැනීම සඳහාද තමාගේ යහපත සඳහා ඒ වගේම තමන්ගේ ශාරීරික පැවැත්ම සඳහා ඒ වගේම පරිභෝජනයේදී අපිට දෙමව්පියන් වෙනුවෙන් උදව් උපකාර කරන්නට වෙනවා සංග්‍රහ කරන්නට වෙනවා ඒ විදිහට තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා ධනෙ මම මෙච්චරක් මේ සඳහා වියදම් කරන්නට ඕන කියලා තේරුම් ගන්නටත් ඥානවන්තකම කියන එක තියෙන්නට වෙනවා එහෙම නැත්නම් වැඩිපුර මිල මුදල් වියේ පැහැදම් කරලා අපි දුප්පත් අය බවට පත් වෙනවා 31 වෙනි අංකයේ චරිතය මනවින් වැඩි දියුණු කර ගැනීමට උත්සුක විය යුතු ಗುಣධර්ම හතර අපි මෙච්චර වෙලා කතා කළේ කරණීමිත සූත්‍රයේ ඇසුරින් අල්පක්‍ෘත්‍යතාවේ අපකිච්ච සහැල්ලු පැවැත්ම සල්ලහුක්ක බුද්ධි ඒ වගේම ඉන්ද්‍රිය සංවරය සන්තිඳ්‍රිය නිපක ඥානමන්තකම ඊළඟට 32 වෙනි අංකයේ නුවණින් පරිභෝග කරන්න සාර්ථක ජීවිතයක් ගත කරන කෙනෙක් වෙනවා නිවන් දැකීමේ මාර්ගයට පිවිසි ශ්‍රාවකෙක් බවට පත් වෙනවා කියලයි පාඩමේ සඳහන් වෙන්නේ. ඉතින් අපි මේ කතා කළේ දහම් පාසල් කෙටි සටහන් ඔබට වැදගත් වෙන කරුණු, තේරුම් ගත යුතු කරුණු, අවධානය යොමු කළ යුතු කරුණු පැහැදිලිව කියලා දුන්නා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් තමයි මේ සියලු සාකච්ඡාවන් ඔයාලට අපි කියලා දෙන්නේ. ඉතින් යහපත් පෞරුෂ ලක්ෂණ හතරක් කියන 8 ශ්‍රේණී 7 වෙනි පාඩම අපි මේ කතා කළේ. හොඳයි එහෙමනම් අපි මේ සාකච්ඡාව අවසන් කරමු පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව සමග සම්බන්ධ වෙලා ඉන්න ඉක්මනටම අපි ඊළඟ පාඩම ඔයාලට කියලා දෙන්නට බලාපොරොත්තු වෙනවා එහෙමනම් දරුවනේ තෙරුවන් සරණයි අපි ඊළඟ පාඩමෙන් හමු වෙමු